මෙතර අප්‍රේල් 21 ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසමට ඊයේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා පැමිණියා. ඒ ඊට අදාළව කෙරෙන විමර්ශන සඳහා සාක්ෂි ලබා දීම වෙනුවෙන් පසරු 6ට පමණ කොමිසමට පැමිණි රවුෆ් හකීම් මහතාගෙන් පැය 3කට ආසන්න කාලයක් කොමිසමේ නිලධාරීන් සාක්ෂි සටහන් කරගතා. හකීම් මහතාගේ සාක්ෂි ප්‍රකාශය අතරතුරු ඔහු පැවසුවේ ජාතික තව්හිද් ජමාත් නායක සහරාන් හෂීම්ට ISIS සංවිධානය සමග ඍජු සම්බන්ධතාවක් නොතිබූ අතර අප්‍රේල් 21 ප්‍රහාරය සහරාන් හෂීම් සිදු කළේ වෙනත් අදිස්සි බලවේගයක උවමනාව මත බවයි. ප්‍රහාරයට ISIS සංවිධානයේ නාමය භාවිත කිරීම නිසා එම අදිස්සි බලවේගයේ අභිප්‍රාය ඉටුව බවද කොමසම හමුවේ සාක්ෂි ලබා දෙමින් හකීම් මහතා ප්‍රකාශ කළා. හකීම් මහතා පැවසුවේ සහරාන් ඇතුළු කණ්ඩායම ඉත්තන් ලෙස භාවිත කළ කුලියටගත් අන්තවාදීන් පිරිසක් බවයි. එම ප්‍රකාශයෙන් පසු කොමසම සභාව හකීම් මහතාකින් අදිස්සි බලවේගයේ කවුරුන්ද විමසූ විට තමා එය මාධ්‍ය නොමැති අවස්ථාවක ප්‍රකාශ කිරීමට සූදානම් බව කොමසමට දැනුම් දුන්නා. රවුෆ් හකීම් මහතා මෙහිදී වැඩිදුරටත් පවසා තිබුණේ තම පක්ෂයේ මතය වන්නේ අදටත් නැගෙනහිර පළාතේ වෙල්ලබඩ කොටසේ ද්‍රවිඩ භාෂාව කතා කරන ජනතාවට වෙනම පරිපාලන දිස්ත්‍රික්කයක් පිහිටුවිය යුතු බවයි. එය අලුත්දයක් නොවන බවත් මෙම ස්ථාවරයේ 1987 ඉන්දුලංකා ගිවිසුම පැවති සමයේ පටන් ඔවුන් අපේක්ෂා කළ දීර්ඝකාලීන දේශපාලන ඉල්ලීමක් බවත් හකීම් මහතා පෙන්වා දුන්නා. ඔහු ප්‍රකාශ කළේ 2015 ජනාධිපතිවන්නේ තමන් සහේදුන් කණ්ඩායමේ ජයග්‍රහණයෙන් පසුව එම ඉල්ලීම රජයට යොමු කළ අතර එය පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදී ඉල්ලීමක් බවයි. බුද්ධංශ මගින් හඳුනාගත් අන්තවාදී න්‍යාය සැලකෙන පිරිස් ගැන මුස්ලිම් නායකින් දැනුවත් කිරීමේ වගකීමක් එකල සිටි රාජ්‍ය නායක කින්ට පැවති බවද රවුෆ් හකීම් මහතා පැවසුවා. එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා රනිල් වික්‍රමසිංහ යන මහතුරුන් අතර පැවති දේශපාලන අර්බුදය එක්තරා අවස්ථාවක පෞද්ගලික විරසකයක් බවට පත්ව තිබූ බවද හකීම් මහතා අනාවරණය කළා. ඔහු පෙන්වා දුන්නේ එවක පොලිස්පති පූජ්‍ය ජයසුන්දර මහතා හා ජනාධිපතිතුමා අතර ගැටුමක් තිබූ බවයි. එවක ජනාධිපතිවරයා පොලිස්පති පූජ්‍ය ජයසුන්දර ඉවත් කර ගැනීමට අගමැතිවරයාගෙන් ඉල්ලා සිටියේදැයි කොමසම ප්‍රශ්න කළා. ඔව් කොමිටියක් පත්කර පූජ්‍ය ජයසුන්දර ඉවත් කිරීමට එවක ජනාධිපතිවරයා ඉල්ලා සිටි බව ඊට පිළිතුරු දෙමින් හකීම් මහතා ප්‍රකාශ කළා. අප්‍රේල් 21 ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමසමට අදත් පස්වරු 6ට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා පැමිණ සාක්ෂි ලබා දීමට නියමිතයි.